මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ප්‍රෝගාතුලින් මදින්න ඕනේ. ඒ මාණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කළ නැහැ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්. පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. මුළු පාර්ලිමේන්තුවම 2016 ජනවාරි මාසයේ යෝජනාවක් සම්මත කළා. ඒ පිළිබඳ සාකච්ඡාවක් කළා. ඒ විවිධ අදහස් විවිධ යෝජනා අවසානයේ ආවා. ඇත්තටම එකිනෙකට වෙනස් යෝජනා නමයක් තිබුණා. ඒ යෝජනා නමය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවක් හදලා තියෙනවා. ඉතින් ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න පුළුවන්. සම්මත කර ගැනීම සඳහා කිසිම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කළ නැහැ. ඒක අමූලික බොරුවක්. අපේ ඉතාම පැහැදිලිව අපේ ජාතික හෙළවුරුමේ මතය අවස්ථා තුනකදී අපි පෙන්ලා දීලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ වගේම ස්ථාවරත්වයක් රැකෙන විදිහේ ව්‍යවස්ථාවකට පමණයි අපේ සහයෝගය ලැබෙන්නේ. අපේ සාවරය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ජනාධිපති ධූරය ජනමත විචාරණයකින් තොරව කප්පාදු කරන්න පුළුවන් හැමදේම කප්පාදු කරලා තියෙන්නේ. ඒ බව පහුගිය කාලේ ඇතිවෙච්ච අර්බුදයෙන් උසාවියත් සහතික කළා. දැන් ඉස්සර වගේ Tamanට ඕන විදිහට හැසිරෙන්න පුළුවන් ජනාධිපති ධූරයක් නැති බව. මේ ජනාධිපති ධූරය මහජන ඡන්දෙන් පත්වෙන එකක්. ඒක වෙනස් කරනවා නම් ඒකට ජනමත විචාරණයක් ඕනේ කියලා උසාවිය කියලා තියෙනවා. ඉතින් කාට හරි එම අවශ්‍ය නම් ජනමත විචාරණ කියලා ඒකનો අදහසින් සන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවරත්වය ගැන අපි කල්පනා කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ මේ පවතින ඡන්ද ක්‍රමයේ යටතේ නම් කිසිම ආණ්ඩුවකට 1989 ඉඳන් පවත්වපු මැතිවරණවලදී 89යි 2010යි අතරම කිසිම ආණ්ඩුවකට 113 ලබා ගන්න බැරි වුණා. එමනම් ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් පරණ ආසන ක්‍රමයට ඡන්දය පවත්වලා පාර්ලිමේන්තු ක්‍රමයට ආපසු යා යුතුයි. එහෙම නැතුව මේ ඡන්ද ක්‍රමයක් තියාගෙන ජනාධිපති ක්‍රමයක් අහෝසි කළොත් දවස් 50න් 50ට ආණ්ඩු පිහිටවයි පාර්ලිමේන්තු මන්ත්‍රීලා කෝටි 50ට මාරු වෙන යුගයක් ඉදිරියටත් ඇති වෙයි. ඒ නිසා ස්ථාවරත්වයේ සඳහා ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පැරණි ආසන ක්‍රමයට ගමන් කළ යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. ඔබතුමා දැන් මේ කොහොමද ඉදිරි අයවැයේදී ඒ කියන්නේ බහුතරයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විපක්ෂය පොරුවට තමන්ගේ ආසන 103යි අච්චරයි මෙච්චරයි කී කී පෙන්න හිටියට පාර්ලිමේන්තුවේ වැඩිම හිටියේ 85 දෙනයි. පහුගිය දවස් 50 ඇතුලේ 6 වතාවක් අපි අපේ බලය පෙන්නවා. එතකොට උට වැඩිපුරම හිටියේ 85යි. ඉතින් කිසිම ප්‍රශ්නයක් අයවැයට නැහැ. අයවැය මුදල් ඇමතුමා ඉදිරිපත් කළාම ඒක සම්මත වෙනවා. ඒක ජනතාවාදී අයවැයක්. ඒ වගේම රටට අතිවිශාල විදේශ ණය ප්‍රමාණයක් ඉතිහාසයේ විශාලතම විදේශ ණය ප්‍රමාණය ගෙවන්න තියෙන අවුරුද්දේ ඇතුලේ තාම පැහැදිලි ජනතාවට හිතවාදී අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළා.